තරගය අනපේක්ෂිත ආකාරයෙන් පරාජිතපත් වුණා. දෙවෙනි තරගය වැස්සට හේතු වුණා. තෙවෙනි තරගය ගැන මොකක්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඇත්තම කිව්වොත් අපි හොඳ කම්බැක් එකක් දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ටීම් එකක් විදිහට අපි හැමදාම බලාපොරොත්තු වෙන්නේ තරග ජයග්‍රහණය කරන්න. ඉතින් අපි හොඳට ප්‍රැක්ටිස් කරලා ඉලා තරග ජයග්‍රහණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඔය වගේ මේ සම්බන්ධ විශේෂ සැලසුමක් ඔයාලා දැන් මේ වෙනට මේ ක්‍රියාත්මක කරනවාද? මොකද්ද ඒක බලාපොරොත්තු වෙන්නේ? හැම තරගෙම අපි ප්ලෑන්ස් තියෙනවා. ඉතින් ඒවා තරගෙන් තරගට වෙනස් වෙනවා. ඉතින් මේ තරගෙන් ප්ලෑන් දාගෙන තින්නේ ඒවා. ඉතින් ටීම් එකත් එක්ක කතා කරලා ඒවා හරියට කරන්න දැන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් 2023 ලෝක තරගාවලිය සූර්තාවේ සඳහා මේ වෙනුවට ওই මෙමර හිට තියෙන තරගෙත් ඉතමත් ඒකේ ජයග්‍රහණ ඉතමත් අපිට අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම ඉදිරිදි ජයග්‍රහණ ගොඩක් අවශ්‍ය වෙනවා. මේ 2023 ලෝක සූර්තා තරගාවලිය සම්බන්ධයෙන් මොකක්ද දැන් ඔයාලගේ ඒ සූදානම මොකක්ද? ඒකටත් අපේ ලොකු සූදානමක් තියෙනවා. ඉතින් ඒ වගේම මේ තරග අපිට ගොඩක් වැදගත්. ඉතින් අපි බලන්නේ හැම තරගෙම ජයග්‍රහණය කරන්න. ඒ වගේම දැන් ඔයා මේ පසුගිය තරගාවලියේ දස්කම් අතරට ආවා, දස්කම් දැක්වා. ඔයාගේ පෞද්ගලික දක්ෂතා සම්බන්ධයෙන් මොකක්ද හිතන්නේ? ඇත්තරම මං ගැන මට සතුටක් තියෙනවා. ඉතින් මගේ පර්ෆෝමන්ස් ගැන ඉතින් මම බලන්න පුළුවන් තරම් මගේ දේ මගේ රට වෙනුවෙන් දේ. කොච්චර ඒක ගොඩක් වැදගත් දෙයක් තමයි ෆිට්නස් කියන එක. මගෙන් ප්ලේ කනෙක්ට් ඉතින් අපි ඒක දැනගන්න ඕනේ ඉන්ඩිවිජුවලි කොහොමද අපි ඒක මැනේජ් කරගන්නේ කියලා. ඉතින් ඒකට මම පර්සනල් වර්ක් කරනවා. ඒ වගේම මගේ ටීම් එකේ ට්‍රේනර් එක වර්ක් කරනවා. ඉතින් මම හිතනවා ඒක මට ගොඩක් ලොකු හෙල්ප් එකක් කියලා. ඒකෙන් පටන් ගත්ත 2020 පටන් ගන්න එක දැන් වෙද්දී කොච්චර මේ ආපු ගමන ගැන මොකද කියන්නේ? අැතුම ගොඩක් සතුටක් තියෙනවා මම පටන් ගත්ත විදියයි දැන් ඉන්න තැනයි. ඉතින් අතර මම ගැන සතුටු වෙනවා. ඔබයි කුසල් වේ කියන පාරිශුද්ධ දෙයක් අපි දැක්ක T20 දැන් දැන් වන්ඩේ වලට ෆේල් වෙනවා. මොකද හිතන්නේ ගල් එක බැට් කරද්දී කුසල් අයත් එක්ක බැට් කරද්දී ඇත්තටම ලේසි මේ යත් එක්ක කතා කරගෙන බැට් කරන්න පුළුවන්. ඉතින් මාර ටැලන්ට් ප්ලේ කෙනෙක්. ඉතින් මම හිතනවා එයා වගේ කෙනෙක් ඉන්නකොට මට ලේසි කියලා. අනිත් පැත්තේ මගේ ඩියුටි එක කරන්න. ඔතම 2020 තරගාවක තියෙන එකපාරට වන්ඩේ ෆෝමැට් එක කරනකොට ඔය ෆෝමැට් දෙකේම හොඳින් ලකුණු අතර ඉන්නවා. ඒ වගේ නෑ يعني ටූර්නමන්ට් එකේ වෙලෙද්දී ඊළඟ ටූර්නමන්ට් එකට ප්‍රිපෙයා වෙන්න ඕනේ අපි. ඉතින් ඒක තමන්ගේ දෙයක් තමයි. ඒක තමන් කොහොමද ඒක මේන්ටේන් කරගන්නේ කියලා. ඒ වගේම පැට්‍රිස් වල තමන් හරි දේවල් කරන්න කොහොමද කියලා. ඉතින් මම හිතනවා මම ඒ දේවල් හරියට කරන ඉඳා මට සාර්ථක වෙන්න පුළුවන් කියලා. ඔයගෙම නවීන් නාට් කෝච් කිව්වා ඔයාගේ ඔයාගේ යන ප්‍රොසෙස් එකත් අරගෙන බැලුවම මට ලොකු අනාගතයක් තියෙනවා කියලා. කෝච් නවීන් නවාස් සහ ඔයාගේ අතර තියෙන බැටින් වලදී කොයි වගේ දේවල් එයා කියන්නේ සහ ඔබ කොයි වගේ දේවල් එයාගෙන් ඉගෙන ගත්තේ? ගොඩක් දේවල් තියෙනවා එයාගෙන් ඉගෙන ගන්න. ඉතින් හැම වෙලාවෙම බැට් කරද්දි කතා කරනවා. ගොඩක් වැරදි තියෙනවා නම් කියනවා. ඉතින් ඇත්ත ඒ ගොඩක් දේවල් තියෙනවා කතා කරගන්න. ඉතින් ගොඩක් දේවල් හදලා තියෙනවා. ඉතින් මම හිතනවා ලේසි කියලා ඇත්ත වැඩ කරන්න. පැතුම් අපි දැක්ක අවසන් තරගයේදී ඔබේ පාදයේ යම් ආබාධයක් ලක්වෙනවා. ඒක කොහොමද දැන් වෙනකොට ඒක විකල්ලා තියෙන්නේ? මම හිතන්නේ ඒක ගොඩක් ලොකු ආබාධයක් නෙවෙයි, මේ ඊළඟ තරගයට බාධා නොවේ කියලා මම හිතන්නේ. අපි දන්නවා ඔබේ ෆෝන් කරුවන් අතර ඔබේ තාත්තා ඉන්නවා. මේ ටිකට් වල සෑහෙන වැඩ කොටසක් කරු. ගොඩක් තාත්තාගෙන් ලැබෙනවා 10 ආවෙන් කොහොමද ඔබ ටිකට් පයි කරනවා? ඇත්තටම එයා හින්ද තමයි අද මම මේ වගේ දැනක ඉන්නේ. ඉතින් එයාගේ කැපවීම තමයි හැම දෙයකටම. ඉතින් එයා හිටලි හින්ද මගේ ළඟින් හිටපු හින්ද මම හිතන මට මෙච්චර දුර එන්න පුළුවන් වුණා. කොයි කාලේ වගේද තාත්තා ක්‍රිකට් ෆෝම් කරන්නේ? පොඩි කාලේ ඉඳන් මම හිතන්නේ මොන්ටිසෝරි යන කාලේ ඉඳන්ම එයා මගේ ළඟින් ඉඳලා මට ගොඩක් දේවල් කියලා දුන්නා. ඊයේ තමන්ගේ ජීවිතය අලුත් පිළිමක් ආරම්භ කරා. පොඩ්ඩක් ඒක ගැන පොඩ්ඩක් කියන්න කොහොමද? ඊට පස්සේ දැන් අද වෙනකොට ප්‍රැක්ටිස් ඇවිල්ලා ඉන්නවා. මේ ඩෙඩිකේෂන් එක ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? ඒ ගැන සතුටුයිදී පෞද්ගලිකව. ඉතින් මොනවා වුණත් රට වෙනුවෙන් සෙල්ලම් කරද්දී ඒ ඩියුටිස් හරියට ගන්න ඕනේ අපි. ඉතින් ඉඳා මට ආයි කණ්ඩායමට එකතු වෙන්න උනා. නෑ ඔබට දුක හිතෙන්නේ නැද්ද දැන් ඒ විවාහ වූ අලුතම මේ විදිහට නැවතත් ක්‍රීඩා පිටියට වයින් දුකීම ගැන? එහෙම නැහැ. ඉතින් මුල් මුල් තැන දෙන්න ඕනේ මයි ක්‍රීඩාවට. ඒ සම්බන්ධයෙන් ඔබේ බිරිඳගෙන් නැද්ද කිසිදු ගැටලුවක් බාධාවක් නැහැ? හරි ගෝමි.